මම හැමදාම යාපනයට ඇවිල්ලත් තියෙනවා. ඒ වගේම මැතිවරණ රෙදී ඇවිල්ලා කතා කරලත් තියෙනවා. මගේ අනික් අපේක්ෂක මහත්වරු දැන් යාපනේ හොයාගෙන තියෙන නිසා ඒ අයත් මෙහාට එනවා. ඒගොල්ලෙන්නේ ඡන්ද කාලේ. මං හැම වෙලෙම එනවා. ඒකයි මට මේ ඇවිල්ලා ඡන්ද ඉල්ලන්න පුළුවන්. මේ රටේ ඔබ සියලු දෙනාටම සිංහල දෙමළ මුස්ලිම් කෑම නොතිබුණු අවස්ථාවේදී ඒ ප්‍රශ්නේ විසඳන්න මං ඉදිරියට ආවා. ගෑස් නොතිබුණු අවස්ථාවේ, ඩීසල් නොතිබුණු අවස්ථාවේ, පෙට්‍රල් නොතිබුණු අවස්ථාවේ මං ඉදිරිපත් වුණා ඒ ප්‍රශ්නේ විසඳන්න. බේත් නොතිබුණු අවස්ථාවේ, පෝර නොතිබුණු අවස්ථාවේ මං ඉදිරිපත් වුණා බේත් ඒ ප්‍රශ්න විසඳන්න. බලාපොරොත්තු නොතිබුණු අවස්ථාවේ, අනාගතයක් පෙනෙන්නට නොතිබුණු අවස්ථාවේ මං ඇවිල්ලා බලාපොරොත්තු ඇති කරා, අනාගතයත් ඇති කරලා තියෙනවා. දැනට ආර්ථිකය ගොඩ අරගෙන තියෙනවා. ඒ ජීවත් වීම 2019 තරම් ලේසි නෑ. මේ තියෙන තත්ත්වය ආපහු වැටෙන්න පුළුවන්. ඒකයි IMF සංවිධානයේ ඊයේ නිවේදනයෙන් කියලා තියෙන්නේ. දැනට තියෙන ප්‍රගතිය හොඳයි. නමුත් අනතුරු පෙන්නලා කිව්වා මේ මාර්ගේ නොගියොත් මේක ආපහු වැටෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේ මාර්ගය ගෙනියන්නයි මම මෙතෙන්ට ඇවිල්ලා ඡන්දි ඉල්ලන්නේ. අනුර කුමා දිසානායක හිටපු ඇමතුමාටයි, සජිත් ප්‍රේමදාස හිටපු ඇමතුමාටයි ඕනේ මේ ගිවිසුම් වෙන මේ ක්‍රමේ වෙනස් කළා තමන්ගේ ක්‍රමවේදය අනුව යන්න. ජීවන වියදම අඩු කරනවා, බදු නැති කරනවා කියන්න. එහෙම කරන්න ගියොත් අපිට IMF ආධාර හම් වෙන්නේ නැහැ. එතකොට අපි වැටෙනවා. අන්න ඒකයි වෙනස. දැන් ආර්ථිකය ශක්තිමත් වෙනවා, ශක්තිමත් වෙනවා. තව අවුරුදු 3-4ක් ගියොත් මේක කඩන්න බෑ. ඒත් අනුර හිටපු ඇමතිවරු දෙන්නම කියනවා මෙතන තියෙන බදු අඩු කරන්න ඕනේ. මමත් කැමතියි ඒක කරන්න. ඒත් ඒක කරොත් දැන්ට තියෙන දියුණුව කැඩිලා නැති වෙලා අපි ආපහු 2022 මැයි මාසේ, ජූනි මාසෙට යනවා. ඒකයි මම බැලුවේ මුතුමන්ලා ඉදිරිය ඇවිල්ලා ඇත්ත කියන්න. මේ දෙන්නම කියනවා අපි IMF එකට ගිහින් කතා කරනවා කියලා. ඒ දෙන්නට ගිහින් කරන්න තිබුණානේ. උතුරේ වැඩ කටයුතු දේශපාලන ප්‍රශ්න වලට සීමා කරන්න බෑ. සංවර්ධනයත් උවමනයි. නැත්තම් වෙන්නේ අනික් පළාත් ටික ඉදිරියට යනවා යාපනයේ පල්ලෙහාට. පළාත් සභා ශක්තිමත් කළා. ඒ අයට දෙන්න තියෙන බලතල දෙන එක මගේ ප්‍රකාශනයේ තියෙනවා. මහා ආණ්ඩුවට උදව් කරන්න පොඩි ආණ්ඩු නමයක් ඕනේ. ඒ ප්‍රදේශ ආර්ථික සංවර්ධනය බාර ගන්න. ඒ වගේම ජාතික ඉඩම් කොමිසම ඇති කරන්න. මෙහෙම කාරණා ගණනාවක් තියෙනවා අපි එකඟ වෙලා. TRC කොමිසම, Truth and Reconciliation කොමිසම ඇති කරන්න. නවාස් කොමිසම අනුව මේ රටේ ඇත්ත වශයෙන්ම අතුරුදහන් වූවන් ගැන වැඩ කටයුතු කරලා ඊළඟ අවුරුදු 5 මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් අවසන් කරන්න. දරිද ප්‍රශ්නේ විසඳනකොට දරිද කාන්තාවන්ගේ ප්‍රශ්නෙත් විසඳන්න. කාන්තාවන්ගේ සවිබල කිරීමේ පනත සම්මත කළා. දරුවන් කාන්තාවන් පිළිබඳ වාර්තා කරන්න පොලිසිය වෙනම නිලධාරියෙක් පත් කරා. ගෘහස්ථ අපරාධ නවත්තන්න අපි ක්‍රියා කරනවා. ස්වාමි පුරුෂෙක් බීගෙන ඇවිල්ලා භාර්යාවට තර්ජනය කරොත් එයාව පුළුවන් පොලිසියට ගෙනියන්න. ඒකයි අපි කරන්න යන්නේ. ඉතින් මේ දේශපාලන ප්‍රශ්න විතරක් කළා මදි. මම ඉන්නේ වෙනම සංවර්ධනයේ පටන් ගන්න. KKS ප්‍රදේශයේ අපේ පළවෙනි ආයෝජන කලාපය ඇති කරන්න. ඒකේ දෙවෙනි කොටස පරන්තන්වල, තුන්වෙනි කොටස මාංකුල. පලාලේ ගුවන්තොටුපළ මන් දැන් විවුර්ත කළ ඉවර ජාත්‍යන්තර මට්ටම. එන්න සංචාරකයෝ ගේන්න. මේ ලොකුම ප්‍රශ්නේ හෝටල් නෑ සංචාරකයන්ට. ඒව ඇති කරන්න. අනික මුහුදු යාත්‍රාවල නැගලා සංචාරකයන්ට වටේ යන්න. LTT කාලේ මුහුදු යාත්‍රා ගෙනිලා පුරුදු අය දැන් ඉන්නවා මෙහෙ. ඒගොල්ලෝ මේකෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ වැඩ කටයුතු කරන්න. කෘෂිකර්ම නවීකරණයේදී විශේෂයෙන්ම මේ යුද්ධයට සහභාගී වුණ කණ්ඩායම් වලට අවස්ථාව දෙන්න ස්මාර්ට් ඇග්‍රිකල්චර් කරන්න. ඒ අයටත් අනාගතයක් තියෙන්න ඕනේ. අපේ ධීවර ඇඟුත් ආරක්ෂා කරන්න. මේ දෙකම අතින් අත යන්න ඕනේ. දේශපාලන ප්‍රශ්නේයි සංවර්ධනයයි. මොකක්ද දැන් වෙන්නේ? හිටපු ඇමති අනුර කුමා දිසානායක මැතිතුමා ඒ කාලේ මතකද මේ පළාත් සභාවට විරුද්ධ වුණා. ඒගොල්ලෝ දකුණේ විශාල යුද්ධයක් ගෙනිච්චා. ඒකට විරුද්ධ නැහැ දැන් ඉස්සෙල්ලම ප්‍රතිඥාවක් දෙන්න ඕනේ මේවට හරියට කරනවා කියලා. වචනවලින් මදි. දැන් මට බැන්න මං එදා යාපනය ඇවිල්ලා කිව්වා කියලා දෙමළයාට තර්ජනය කරන්න එපා කියලා. මං වැරද්දක්ද කරේ? සුමන්දන් මන්තුමා එතුමා ආරක්ෂා කරාද? කොහොම හරි එතුමා කිව්වේ නිසා ඒ ජාතිවාදී ප්‍රශ්න ගන්න නැහැ, මෙහෙම කරන්නේ නැහැ කියලා ඒ ප්‍රශ්නේ මට ඉවරයි. එතුමාගේ ප්‍රශ්නේ තියෙන ආර්ථිකේවා.
මම ප්‍රශ්න අහනවා එයා පිළිතුරු දෙන්න. මම විවාදයකට මට එන්න කිව්වා මම එකඟ වුණා මට ආරාධනාවන්නේ. ඒ කියන්නේ මේවට පිළිතුරු දෙන්න බෑ. සජිත් ප්‍රේමදාස හැම හිටකෝ හැමතුමා ගැන විපක්ෂ නායකතුමා ගැන මම කියන්න යන්නේ මම එයා හොඳට දන්න නිසා. වේදිකාවේ නැග්ගහම මොකක් හරි නොමිල දෙනවා. ඉතුරු වෙලා තියෙන හිසර දෙයක් නොමිල දෙනවා. ඉතින් තව මොනා කියන්නද? ඒ දෙන්නම එතනින් ඔබේ විසඳුම් වෙන්නේ නැහැ. යාපනේ දියුණු කරන්න ඕනේ. ඒ වැඩසටහනෙන් කියලා මම කියන්න කැමතියි. මෙතන ගොඩනැගිල්ලක් තියෙනවා. විශාල ගොඩනැගිල්ලක් තියෙනවා පළාත් සභා වෙනුවේ. මේ ගොඩනැගිල්ල මදි. ඒව අවසන් කරන්න අපි මුදල් දෙන්නම්. ඊටත් වඩා ශක්තිමත් ආර්ථිකයක් යාපනයේ තියෙනවා. ඒකයි අනාගතයක් දෙන්න මම ඇවිල්ලා ඉන්නේ. සැප්තැම්බර් 21 වෙනිදා මතක තියාගන්න ගෑස් සිලින්ඩරේ ළඟින් කතරේ ගහන්න. පුළුවන් ශ්‍රී ලංකා පුළුවන්